දෙවෙන වටා මුහුදේ මත්ස්‍ය විශේෂ 550ක් ජීවත් වන බව හඳුනාගෙන ඇතැයි නාරා හෙවත් ජාතික ජල සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය පවසනවා. නාරා ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් බුද්ධික ඉදමල්කොඩ මහතා සඳහන් කළේ නෝර්වේ රාජ්‍යයට අයත් පර්යේෂණ නෞකාවක් මගින් කරන ලද සමීක්ෂණයකින් මෙම මත්ස්‍ය විශේෂ සොයාගත් බවයි. ඩොක්ටර් ෆ්‍රිජප් නෙල්සන් නෞකාව මගින් දින 22ක් දෙවෙයින වටා මුහුදේ යාත්‍රා කරමින් මෙරට මුහුදු සීමාව හා ජාත්‍යන්තර මුහුදු සීමාව ආවරණය වන පරිදි සිදු කරන ලද සමීක්ෂණය පසුගියදා අවසන් වුණා. මේ සඳහා නාරා ආයතනයේ විද්‍යාඥයින් 20 දෙනෙකු සහ නොර්වේ රාජ්‍යයේ විද්‍යාඥයින් 10 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් එක්ව සිටියා. අති නවීන උපකරණ භාවිතා කරමින් මෙම පර්යේෂණය සිදු කළ අතර එහිදී මත්ස්‍ය සාම්පල 2000කට ආසන්න සංඛ්‍යාවක් එක් රැස් කෙරුණා. මේ වන විට ඒවා නාරා ආයතනයේ සහ නොර්වේ රාජ්‍යයේ පර්යේෂණාගාරවල අධ්‍යයනය කරමින් පවතින අතර දැනට සිදු කළ පර්යේෂණවලදී අනාවරණය වී ඇත්තේ නව මත්ස්‍ය වර්ග 53ක් හඳුනාගෙන ඇති අතර තවත් විශේෂ 100ක් පමණ කරුණු අධ්‍යයනය කරමින් පවතින බවයි. දින 22 පුරාවට සිදු කරන ලද පර්යේෂණ කටයුතු ප්‍රතිඵලයක් විදිහට නියදී පරීක්ෂාවන් සඳහා සාම්පල් රැගෙන විත්තිම 2000කට ආසන්න සංඛ්‍යාවක් ඒ වගේම 500කටත් වැඩි ප්‍රමාණයක වන නව මත්ස්‍ය සොයා ගැනීම මේ අපේට අවට මුහුදු කලාපය තුළ සිදු කරගෙන තිබෙනවා. ඉදිරි දින කීපය තුළදී ලංකාවේ ධීවර කර්මාන්තයත් සඳහා මෙම පර්යේෂණ ප්‍රතිඵලවල දායකත්වය රටට මෙන්ම ලෝකයටත් ලබා දෙන්න හැකියාවක් ලැබෙයි කියන විශ්වාසය අප තුළ තිබෙනවා. දිවයින වටා මුහුදේ වැඩි මත්ස්‍ය ප්‍රමාණයක් නැගෙනහිර මුහුදේ ජීවත් වන බව සනාථ වී ඇති බවද ඔහු සඳහන් කළා. වසර 38කට පසුව මෙරට වටා සමස්ත මුහුද ආවරණය වන පරිදි මෙවැනි පරීක්ෂණයක් සිදු කළ අවස්ථාව මෙය වීම විශේෂත්වයක්. මේ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විදේශ කටයුතු අමාත්‍යාංශය හා ධීවර අමාත්‍යාංශයේ සහාය හිමි වුණා.